ෆිල් මාර්ෂල් සරත්පොන්සේක මෙතුමා වෙනුවෙන් තමයි මේ ස්ථානයට පැමිණියේ. එතුමා වෙනුවෙන් ස්වාධීන අපේක්ෂක හැටියට එතුමා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් මූලික පියවරක් හැටියට අපතම්පත් කිරීම තමයි මේ අවස්ථාව සිද්ධ වුණේ. ඒක තමයි කණ්ඩායමක් හැටියට අපි එතන සහභාගී වුණා. එතුමා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂක හැටියට තමයි ඉදිරිපත් වෙන්නේ. සියලු පක්ෂවලින් අයින් වෙලා නේද එතකොට? ඔව් ඉතින් ස්වාධීන අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙනවා. එතුමා නියෝජනය කරපු පක්ෂවලින් සහ තනතුරු වලින් ඉවත් වීම ඉදිරියේදී සිද්ධ වෙවි. පක්ෂයේ දැනට නමක් නෑ, එහෙම දෙයක් නැහැ. අපි මූලික හැටියට ස්වාධීන අපේක්ෂක හැටියට අද ඉදිරිපත් වෙන බැවින් අපි අපතැම්පත් කිරීම පමණයි සිද්ධ වෙන්නේ. නැහැ, මෙහෙමයි. ඉතින් එතුමා ජයග්‍රහණය අපේක්ෂාවෙන් අපි මේ අවස්ථාවේ සියලු වැඩ කටයුතු කරනවා. බහුතරයක් රටේ ජනතාවගේ ඉල්ලීම තියෙනවා. අල්ලසයෙන් තොර විනයගරුක රටක් මේ බිහි කරන්න ඕනයි කියන අපේක්ෂකත්වයේ ජනතාවගේ අපේක්ෂත්වය ඉටු කිරීම සඳහා එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට මේ අවස්ථාවේ ඉදිරිපත් වෙනවා. මොකද පක්ෂ පාට ભેදකින් තොරව එන්නේ, මොකද පක්ෂවල තියෙන දූෂිත දේශපාලන වාතාවරණය මත ජනතාව ඉල්ලන දේ දෙන්න බැහැ කියන ස්ථාවරය තුළ එතුමා ඉන්නවා. එනිසා එතුමා එතුමාගේ අරමුණ කරා ස්වාධීනව මේ අවස්ථාවේ ඉදිරිපත් වෙලා යනවා. මේ සමගි ජන බලවේගයේ ඡන්ද කැඩීමක් සඳහාද මේ ස්වාධීන නැහැ, එහෙම ඡන්ද කැඩීමක් මෙතන කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ. මොකද එතුමා ස්වාධීන විදිරිපත් වෙන්නේ ජනතාවගේ මූලික අරමුණ වෙන අල්ලසෙන් තොර විනයගරුක රටක් නිර්මාණය කිරීම. එතනදී ඡන්ද කැඩීමකට වඩා සිද්ධ වෙන්නේ ජනතාව ඉල්ලන ඒ ජනතාවගේ පොරොන්දු ඉෂ්ට කරන එක. එතුමාගේ පළවෙනි පොරොන්දු ඉෂ්ට කරා එතුමා ඉතාමත්ම ඔබ හැමෝම දන්නවා. දෙවෙනි පොරොන්දුවක් හැටියට ජනතාව ඉල්ලන පොරොන්දු ඉෂ්ට කරන්න තමයි එතුමා ස්වාධීන අපේක්ෂක හැටියට එන්නේ. එතුමාගේ සහයෝගයට ඉන්න පිරිස ඉන්නවා. එතුමා ඉදිරි දින කීපයක් තුළදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඔබලට පුළුවන්කමක් ලැබේවි එතුමාට සහයෝගය දක්වන්න සහ එතුමාගේ ඉදිරි ගමන් මඟ මොකක්ද කියන එක ඉතා පැහැදිලිව අවබෝධ කරගන්න. මම ධම්මික රත්නායක. අපි වෘත්තීය වේදීන් හැටියට අපි කණ්ඩායමක් තමයි එතුමත් එක්ක ඉදිරියපත් වෙන්නේ මේ ගමන් මාර්ගයේ. අපි කණ්ඩායමම එතුමත් එක්ක ඉන්නේ. වෘත්තීය සංගමයක් හැටියට අපි සංසදයක් හැටියට තමයි ඉන්නේ. සංසදේ නමක් නැද්ද? නෑ, එහෙම සංසදයක් කියන්නේ අපි එකතු කරගත්ත කණ්ඩායමක් තමයි අපිත් එක්ක ඉන්නේ. ඒ කියන්නේ USPR කියලා තමයි අපි කියන්නේ. USPR කියන කණ්ඩායමක් අපි ගාව ඉන්නවා. එතුමාට කළමනාකරන කණ්ඩායමක්. ඒ කණ්ඩායමක් හැටියට තමයි අද දවසේ අපි එතුමා වෙනුවෙන් අපතම්පත් කිරීම සඳහා මේ ස්ථානයට පැමිණියේ. ජනතා විප්ලවයක් කරා ඒ නිරායුධ අරගලයක් අපි ගාව තියෙන්නේ. අරගලය ජනතා විප්ලවයක් කරා යන තේමාව මුල් කරගෙන තමයි අපි කණ්ඩායමක් බිහි වෙන්නේ සරත් ෆොන්සේක මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒ කණ්ඩායම නියෝජනය කරමින් තමයි අපි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. නෑ, අපිට පක්ෂයක් එක්ක යන්න බෑ. මොකද හේතුව ඔබතුමා ඔක්කොම දන්නවා. දූෂිතයේ කණ්ඩායම එක්ක අපිට එකතු වෙලා ජනතාව ඉල්ලන ඒ අල්ලස දූෂණයෙන් තොර විනයගරුක රටක් බිහි කරන්න බෑ කියන තැන හැමෝම දන්නවා. ඒ නිසා අපි ස්වාධීනව මේ ගමන සහභාගී වෙනවා. අනිත් එක අපිට අරමුණක් තියෙනවා. දේශපාලන පක්ෂවල නායකත්වයකින් තොරව ස්වාධීන නායකයෙකුට මේ රටේ ජනාධිපතිවරයෙක් වීමේ හැකියාව තියෙනවා කියන එකත් අපි මේ අවස්ථාවේදී ඔප්පු කරලා පෙන්වන්න සූදානම් වෙනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.